ඇත්ත දෙනගන්න සබස්්‍රයි් කරන්න අපි දන්නවා මේ අවස්ථාව වනවිට දළවශයෙන් අවරුදුුවේ කහමාරකට වඩා වැඩි මදක් වැඩි කාලයක් තුළ අප රට ඇතුළු මේ මුළු ලෝකේම රටවල් වෙලාගෙන තිබෙන මේ කොවිඩ් ගෝලිය වසංගත තත්ත්වේ අද අප මුහුණ දී ඇති ඉතාමත්ම බැරෑරුම් අවස්ථාව විදියට තමයි සලකන්නේ අපි පහුගය දින හතරකට පමණ පෙර මාධ්‍ය නිවේදනයක් මගෙනුත් අපි අපගේ ස්ථාවරය මේ අවස්ථාවේදී රජක් විදියටට සෞඛ්‍ය මාත්‍යංශයේ විදිහයට ගතයුතු ප්‍රමඛ පියවරයන් විදිහයට අපි අපගේ දැඩි අවධානය යොමු කර මේ අවස්ථාවේදී මේ ව්‍යසනය මේ දැනට රටේ ශරෝහල් පද්ධතිය, සෞඛ්‍ය පද්ධතිය. හරාගත නොහැකි මට්ටමට මේක දැන් උඩුදුවල තියනවා. ඒක අපට දිනපතා කොවිඩ් වසංගතයේ පිළිබඳව සෞඛ්‍ය මාත්‍යාංශය මගින් සපේන දත්තවලින් අපිට පැහැදිලි වෙනවා. දැන් අපි බැලුවොත් මේ වෙනමට දෛනිකව කොවිඩ් ආසාධිත තත්වට පත්තන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීක්‍රලස වැඩිවෙලා දෑන්ට තුන්දහක් පමණ තත්වයට ඇල්ල තියනවා ඒගේම දිනකදි සිදුවන කොවිඩ රෝගීන්ගේ මරණ සංඛ්‍යයා ැලුවත් ඒකත් දැන් අපි දැක්යියේ කසිේ දහටක් වගේ තත්වයකට පත්වෙල තියනවා. මේකත් දිින දදින ඉතාමත්ම සේක්‍රයෙන් වැඩි වන තත්ත්වයක් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් අපි දන්නව අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රමාණය දැන් දිනෙන් දින වැඩිවමින් පවතිනවා. මෙන්න මේ සියලුම කාරණ සැලකළ බලලා අප අද මේ රටේ කොවිඩ වසංගතයට මුහුණදීමේදී දැනට ගතයුතු ප්‍රධානතම පියවරලි විදියට අපි සඳහන් කරා දැඩි සංචරණ සීමාවලින් යහාට ගිල්ලා. දෙදාස් විස්සේ මාර්තු මාසේද මේ රට තත් කළ වගේ මිනිස්සුන්ගේ සංචර්ණය සීම කරනව තත්තේ රට අගුල් දැමීමට හෝ ලොක්්ඩ ඩවන් කියනේ තත්ත්යකට පත් කළේතුයි. මේේද අපි මේ වච්න වලට බයවලා මේ පිළිබඳ තීරණ ගැනීම ප්‍රමාදනවාද කිය මට්න්නක් තේරෙන්නෑ මොකද මේක මේ අවස්ථාවේදී අපි කළ යුතුම දෙයක්. පිදන්නවා දෙදාස් විස්සේ මාර්තුවලදි මේ රටේ ඉතාමත්ම සුළු තිහෙකවගේ පොවිඩ්ඩ ශසාධතයන් පිරිසක් හිටිය නමුත් ඔවුන් යම්ඥම් කොළම්ඹාාවටට බෝ විට සීමාවුණ මුළු රටේම මේ වගේ පැතිරීමක් ව්‍යාප්තියක් සිදුවනේ නෑ ඒ වගේම ඒ අවස්ථාවේදී රටේ පැතුරුුණ මේ ප්‍රබේදය ඇල් ප්‍රබේදය ව්‍යාප්තවීම තාමත්ම මන්දගාමීම සිදුවනේ ඒ වගේම එම රෝගීන් රෝග ලක්ෂණ පෙන්වීම මුහොක් අඩු රෝගාබාදය ග්‍රතත්වයට පත්වීම බොහෝ දුරට අඩු තත්වයක් තමයි එදා තිබුණේ එහෙම අවස්ථාවේදී අනවශ්‍ය ලෙස රට මාස දෙකට වැඩි කාලයක් ගුල් දාලා ලොක් ඩවන් කල්ලා තිබ නමුත් අපක් එදත් පැවසවා මේ එදා ඒ කරපු දේ අනවශ්‍ය දෙයක්. නමුත් මේ තත්ත්වය සම්පූර්ණයම කැි පෙනවු ත්වත් තමයි ද අපිට දකින්නට ලැබෙන්නේ. අද තත්ත්වය හැම අතිම බැලුවත් අපිට ඉතාමත්ම අවධනම වැඩි තත්ත්වයකට පත්වෙල තියෙනවා ආසාධිතයන්ගේ සංඛා බැලුවත් මේ ආසාධිතයන් මරණයට පත්වීම බැලුවත් ආසාධිතයන් ඔක්සිජයන් අවශ්‍යතාවය සලකළ බැලුවත් අද ින්නේ තාමත්ම බැරෑරුම් අවස්ථාවක. ඒක අපි දැන් පුුණපුුණනාා පකාශ කර නමුත් අපිට සඳහා සාධනීය පියවරක් ගන්න ආකාරයක් දැනට පේන්නේෙ නෑ. අපි දන්වාම සංචර්ණ සීම ඉතාම දැඩි සංචර්ණසිහිම කියනක දැන්නිිගම් එක විහලුවක් බවට පත් වෙල තියන්නේ. අපි දැක්ක මේ දැඩි සංචන්න සීම. තුන්ගෙන රැල්ල අවස්ථාවේදී පපවත්වපුවිදිිය ඒවා මේ රටේ ක්‍රියාත්මක වුණු විිය අපි දැක් ඇස් දෙකටම. ඉතින් මේ දැඩි සංචරනසීම කියන එක මනවිතන්නේ මේ මේකනිගන් දැම් විහිළුවක් බවට පත්වෙල තිෙන්නේ මේක මේ දැඩි සංචරනසීම මේ ප්‍රියාත්මකවන මේ ප්‍රයෝගික තලේ ක්‍රියාත්මක වන දෙයින් මහිතන් නෑ මේ අවස්ථාවේ වෛරස ්‍යා්තිය මර්ධනය කරන්න අපිට පෘකුලක් වයි කියලා. එකින්ද අපි මේ අවස්ථාවත් දැඩිව කියන්න ඕන මේ අවස්ථාවයි අප තාමත්ම දැඩි පියවරකටය යුතු එහම ැතුව මේ. තත්ත්ය අපි අඩු කරන්න බෑ. දැන් මේ ප්‍රධානම ප්‍රශ්්‍යතාවේ රෝහල් පද්ධතියේ. ධාරිතාවය ඉක්මආගේපු ප්‍රශ්නය. මොකද මේ අවස්ථාවේදී අපි දන්නවා සියලුම කොවි් ප්‍රතිකාර රෝහල් වල සියලුම ඇඳන් කොවි රෝගීන් වෙනුවෙන් වෙන් කල්ලා අවසානයි. දැන් සමහර පුද්ගලයන්ට අයිසූ ඇඳන් ලබා ගැනීම ලොක් දුෂ්කරතා තිය. අපි දන්න ගිය සතේ මේ සතියේ මුල සිටන් රජය පටන්ගත්තා. රගලක්ෂණ නොමැති සහ මද වශයෙන් රෝගලක්‍ෂණ පෙන්වන විධ සකුලතතා නොමැති රෝගී නිවාසවල සිට සත්කාර කිරීමේ වැඩපිළිවෙලා. නමුත් මේ වැඩපිළිවෙලත් අපි දත් ප්‍රකාශකර ඉතාමත්ම පරිස්සමෙන් කළේතු වැඩිළිවෙලා. නමුත් රජයටට වනත් ඒතත්වට යන්න සිද උනේ. මේ අවස්ථාවේ රෝහල් පිරිී උතුරාය තත්ත්ව නිසා. ඉතින් මේක ප්‍රධාන වශයම කොවිඩ් රෝගීන්ගේ මරණ සංඛ්‍යා වැඩි වෙනවා. ඒ වගේම අපිට පේනවා මේ කොවිඩ්. නොවන. විධ රෝගා ාද වලට ලක්වෙලා, ප්‍රෝහල් කරා පැමිණෙන පුද්ගලයන්ටත් අවසානයේ සිදුවන්නේ බොහෝවිට කොවි් රෝගීන් බවට පත්වීම. එහිදී ඔුන්ගේ තිය විධ ෝ නොෝන රෝග ආදිය සංකූලතා රෝගි තත්ත්වත් එක ඇැනැගෙන නි ඔුන් තත්වත් බරපතල වෙනවා. ති මේක කොවි රෝගීන්ට පමණක් නෙ මේ ොවි ොනෙ රෝගින්ටත් දැන්ැකිතාම් දැඩි වශයෙන් බලපාලතියන රෝගීන්ට සමහර රෝගීන්ට රෝහලක් වෙත යාමට. මගේ රග ත්වය ත්සන්නන රහල්වෙත යාමට ඔුන් මලිකමක් දක්ොනො. මොකද මේ ප්‍රශ්නය හින්ද. ඒ තත්වය උඩ අපි දන්නවා සමහර රෝගීන් නිවෙස්වලම මේයන තත්ත්යක් එෙන්න්න පුළුවන්.ති මෙවැනි තත්ව ගැන අපි ඉතාමත්ම දැඩුව සලකාබලා තම අපි මේ අවස්ථාව කිවේ මේ අවස්ථාව අපි කළයුතු. හොඳම පියවරට අපි යායුතුයි. එය අපි පරක්කු කරන දවසක් ගානේ මේ රටේ අයින්සක ජීවිත. නාවක් අපිට නැති වෙනවා. ඒක ඉතාමත්ම කේදනය තත්ත්වයක්. ඒක නිසා අපි කියන්නේ. මේක දැන් අනිත් පැත්තෙන් එන්නත් කරනය තමයි මේකට එකම විසඳුම කියලා ලොකු ප්‍රචාරයක් සමගමේ සන්දර්ශනයකුත් අපිට අනිත් පැත්තෙන් පේෙනවා. මේ එන්නත් කරනය කියන එක අපි දන්නවා. එක මේ බ්ලෝකේ සියලුම දෙනා පිළිගෙන තියෙනවා. මේක කොවි වසංගතයට පිළිතුරක් නමුත් මේක එකම පිළිතුර කියලා තාම ම හිතන්නේ එම තත්තේකට ගිල්ල නෑ. අපි බැලුවොත්ම අද ලංකාවේ කොතනද මේ එන්නත් කරනේ ඉන්න තැනපේ කියලා අපි පොඩ්ඩක් විමස ැලුවොත් අපි තේරවා එන්නත් කරනය අපි දන්නවා අපි ප්‍රමාදවෙලා තමයි පටන් ගත්තේ. යම්යම් හේතු නිසා. නමුත් මේ අවස්ථාවේ අපි එන්නත් කරනන්නේ ප්‍රශස්ත මට්ටමට ලඟාවෙල නෑ. අපි සාමාන්‍යෙන් අපි දන්නවා මේ ජාසා ෞඛ්‍ය විද්‍යාාවනු කියනවා. යම් කිසි බෝන රෝගයක් මේ වගේ වෛරස්රෝගයක් මේ සමාජයක් නැත්තම් ප්‍රජාවක් ඒ සඳහා ප්‍රතිශක්ති කරනේ ප්‍රජාවක් විදියට ප්‍රතිශක්ති කරණයක් ඒක රොත්තුදීමක් ලබාගන්නනම් අඩුගන්නන්නේසියට හැටක් සුවක් වගේ ප්‍රමාණයකක් ඒ රෝගයට ප්‍රතිශක්තියක් ඇතිකරගතයුතුයි.ඒ ස්වභවික ඇතිවෙන්නත් පුළුවන් නැත්තන් එන්නත් කරනේ තුළලින් ඒ ප්‍රතිශක්ති අපි. ම ඇති කරන්න පුළුවන් තින් මේ මෙමනි කරමු සලකා බැලවාම අපි දන්නවා අපි ඉන්නේ ප්‍රශ්ත මත්ටමට ගොඩක් පල්ලෙහයි. ඇත්තරම දැනට එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ජනතාව ඇත්තටම ලියන තුනකටතාසන්න මලියන තුන දශම දක්වගේ ප්‍රමාණත්තමයි ලංකාව දැන්ට ඉන්න තවට ලංකාව නගහනඇත්ක බැලවාම එක සාමාන්‍යෙන් සියයට විස්සක් තියක්වාගේ ප්‍රමාණයක් තොට ෝක අපිට තව විශාල වශයෙන් මේ වෙන්නත් කරන කළ යුතුයි මේ තත්තයටට ප්‍රශ්ථ මට්ටමට ලංඟා වෙන්නන අනිත්වය තමයි මේ එන්නත් කරණය නිසා මේ එන්නත් කරනය තුළිනුත් මේ රෝග වක්්‍රාකාරවන් රෝග ව්‍යාප්තියට මේක රුකුලක්වන අවස්ථාව අපි පහුගේ කාල දැක්කා. ඒ අවස්ථාවලද අපි මේ පිළිබඳව බලධාරීන්ට දැනුවත් කරන්න මේගේ මාධ්‍ය හමෝලද අපි ප්‍රකාශ කර. මොකද මේ එන්නත් කරණය කියන එක අපි දන්නවා විවිධ එන්නත් තියනවා. මේ එන්නත්වලින් බෝවිට පලවෙනි එන්නතෙන් අවශ්‍ය ප්‍රතිශක්තිය ලැබෙන්න්නේ එතටම. එත් කීපේක අපි දන්න ලංකායි වැඩිපුර දැන්ට භාවිතාවන සයිනුෆාම් එන්නති පළවෙනි මාත්‍රාව ගත්ත කියලා මේ ජනතාවට ආරක්ෂාවක් ලැබෙන් න්නෑ දෙවන මාත්‍රාව ගත්තත් ලබෙන්න්න දෙවන මාත්‍රාව වරගෙන සති දෙකතුනක් ගතවුණට පසෙ තමයි ඒ ප්‍රතිශක්තියට අවශ්‍ය කන්න ප්‍රතිදේහ ප්‍රමාණය නිපදවැන්නේ. ඉතින් ඒකහින්ද එන්නත් ලබාදීීම අප ඉතාමත්ම සැලකිල්ලෙන් කළයි තුයි මේක අනිත්පැත්තෙන් වක්්‍රව රෝග්‍යාප්තියට වෛරස් ්‍යාප්තියට රුකුලක් වෙන වනං මේකෙන් ඇත්තටම අපිට වෙන හානිය ගැනත් අපි සැක ක්ඩෝඕන. මොකද මේ එන්නත් කරනය නිසා එන්නත් පොකුරු බිහිවම අවධනයකුත් තියන අවධානකුත් තිය.